කරන්න යන්නේ යකඩ ලෝහය කොපර් සල්ෆේට් සමග ප්‍රතික්‍රියාව. නිකන් බලමු ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ කියලා. යකඩ කොපර් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා වෙනකොට යකඩ සහ සල්ෆේට් ප්‍රතික්‍රියා වෙලා සල්ෆේටය හැදෙනවා. කොපර් ලෝහය ඉවත් වෙනවා. මේක අපි කියනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව කියලා. එතකොට ඒ කියන්නේ කොපර් ලෝහයට වඩා යකඩ සම්ප්‍රිතාවය වැඩි වෙනා මෙතනදී යකඩ මෙයත් එක්ක සංයෝගය හදනවා කොපර් ලෝහය ඉවත් වෙලා යනවා. දැන් අපි ඔය කතාව බලමු ප්‍රතික්‍රියාවකින් අපි එකට ගන්නවා මෙන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කොපර් සල්ෆේට් ද්‍රාවණයයි ඊට පස්සේ ඉතාම පිරිසුදු යකඩණයක් බලන යකඩණේ පාට අපි දැන් මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩණේ දානවා. දාන්න කලින් මේ නැවත පාට බලන්න අපි මේකට දැම්මට පස්සේ වර්ණ ප්‍රතික්‍රියාව වුණා කියන වෙන සාක්ෂිය මේ යකඩණේ තියෙන වර්ණය සම්පූර්ණයෙන් වෙනස් වෙලා දුමුරු පාට ද්‍රව්‍යයක් මේක උඩ තැන්පත් වෙනවා. බලමු මේක අපි දැන් ඔන්න යකඩණේ දැම්මා දාලා අපි ටික දවසක් මේක තියාගෙන ඉන්නවා. අපි දැන් මේක ඇදලා බලන්න මෙන්න යකඩ ඇනේ මත දුමුරු පාට ද්‍රව්‍යයක් තැන්පත් වෙලා තියෙනවා. ඒකට මේක අපිට අර ප්‍රතික්‍රියා සිද්ධ වෙන දේ ඉතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.